ශ්‍රී ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මහා ප්‍රබලයන් වූ තුන්ලෝ වැසියන්ගේ සිත් සතන් නිවා සනවන්නා වූ ප්‍රඥාවන්තයින් අතර අග්‍ර වූ දම්සෙනෙවි සාරිපුත්ත මහරහතන් වහන්සේට හා එර්දිමතුන් අතර අග්‍ර වූ ධර්ම පුරෝහිත මහා මොග්ගල්ලාණයන් වහන්සේ හට ශ්‍රී ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක පදවිය පිරිනමා කලනවැට තව තවත් බලනංවමින් මහා ශාසනික මෙහෙවරක් සිදු කරන ලද්දේ නවම්පුර 15ක පොහෝ දිනයකදීය. හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසුයේ හිමිගේ හඬින්නෝ අනේ. තවද දෙව් බඹුන්ගේ පවා වන්දනාවට පාත්‍ර වූ මහා ගුණදරා සිටින දහස් ගණනින් මහරහතන් වහන්සේලා වේළුවනාරාමයට වැඩමවීම එනම් ප්‍රථම සංඝ සන්නිපාතය සිදු වූයේද මෙම උතුම් පොහෝ දිනේදීය. මහා කරුණාවෙන් මහා කරුණාවෙන් එමෙන්න භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ලෝක සත්වයාගේ යහපත අභිවෘද්ධිය උදෙසා වේළුවනාරාමයට රැස් වූ මහරහතන් වහන්සේලා අරබයා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලද්දේද මෙම උතුම් පොහෝ දිනේදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. නම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන. තවද කෝටි ලක්ෂයක් සක්වලට බුද්ධ ආඥාව පතුරවා වදාළ අනාථනාත වූ තුන්ලොවක් මෙත් කිරණින් ඒකාලෝක කර අවිදු අඳුරෙන් සියලු ලෝක සියලු සත්වයන් මුදවා ලෝ සතට නිවන් මඟ පාදා දුන් ඒ අපමහා නිදුකාණන් වහන්සේ ආයු සංස්කාරයේ අතහරින ලද්දේද මෙම උතුම් පොහෝ දිනේදීය. මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් එවන් උතුම් නවම් බොහෝ දින මුල් කරගෙන මෙවරද ආරාමේ පැවැත්වෙන අනුත්තරෝ විශේෂ සීල භාවනා වැඩසටහන සවස 6 දක්වා ජේතවනාරාම විහාරයේ YouTube නාලිකාව ඔස්සේ විකාශය වන වගයි. පින්වන්ත සිත් දැකබලා සිත් පහන් කර ගනිත්වා.